නේති ඉන්නේ කුකුල් කකුල්. බෑ බෑ කන හරියන්නේ නැහැ. චිකන් සොසේජස් රහ නෙමෙයි. මේ මුගේ පෙන්නනේ එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඕ ඔප්පා ඒක මොන හරි වැක්කිරෙන්න තියනවා. අමු මාළුත් දන්නේ. බැඳලා කන එකක් දන්නේ නැහැ මේ අම්මෙන් දෙසා බාන්නේ තියාගෙන. පිච්ච මල් රහයි. මේ මොකද්ද මේ? පල් රහයිද කියන්නේ? ඔයා උතරින් ඉඳන් කෑ ගන්න එපා මුචි. චීන්නු කනෝ නම් අපිට කන්න බැරියයි. ඔයාලගේ ඇති මං ඉතින් ඕන ජහජරාවක් කනවනේ කියලා. ඔයාට කුචි මෙලෝ රහක් නැති එකක් ඔය හම්බුනාමනේ. චීන බසට හුරු වෙමු. අම්මට සීල. දනවෝ දනවෝ. Hi foodies. අපි චීනට ඇවිල්ලා ඉන්නේ. මේක කොළඹ තියෙන චයිනීස් සුපර් මාකට් එකක්. මේ වටේට තියෙන රාක්ක ඔක්කොගෙම වගේ තියෙන්නේ චයිනීස් කෑම බීම. ඉතින් අපි හදන්නේ පොඩි රවුමක් ගහලා බලලා කරලා චයිනීස් කෑම බීම ටික ට්‍රයි කරන්න. මේ වයි නම් මෙහෙම කියව ගන්නත් බෑ හරිද? ඒ කියන්නේ ඔක්කොම තියෙන්නේ චීනේ. චීනේ. චීන භාෂාවෙන්. රූපේ බලලා තමයි අනුමාන කරලා ගන්න වෙන්නේ ගන්න දේවල් ටික. මේකේ මොනවා කැමති පාටක් කිය? කොළ පාට. मित्रीन අමු මාළුත් දන්නේ නෑ නෑ ඒක මිරිස් අරන් මරන් එව්ව මෙව්ව දාලා තියෙන්නේ සීනිත් දාලාද කොහෙද තල ඇට එහෙම තියෙනවා පොඩි පැනිරහක් එක්ක තියෙන්නේ මිරිසුයි සීනි මාළුයි ඒක අවලන සීනි මිරිස් මාළුව සීනි මිරිස් මාළුව ඒක හොඳයි හොඳයි ඊළඟට තියෙනවා ඩ්‍රයි ටෝෆු. ටෝෆු හින්දා මං හිතුවා කාලා බලන්න. ඒක ටෝෆු කියලා ගහලා තියෙනවද ඉංග්‍රීසියෙන්? ඔව් ඩ්‍රයි ටෝෆු. ආ ගහලා තියෙනවනේ ඉංග්‍රීසියෙන්. Yes yes yes. ඕ ඔප්පා ඒක මොන හරි වැක්කිරෙන්න තියෙනවා. ඈ? හොද්දක් වගේ. ඕ. රහයි. සෝස් ගතිය තොඳර දෙනවා. පොයි ස්පයිසි ටෝෆු එකද ටෝෆු. මේ රහයව ඉතුරු කරන්න. රහයව කාගෙන කාගෙන යන්න පුළුවන්. නෑ රහයව කාගෙන කාගෙන යන්න එපා. මොකද කුචි මට කන්න ඉතුරු වෙන්නේ මෙතනමහා අංජබජල් කෑම සෙට් එකක්. ඒ සෙට් එක නිකමට හරි සෙට්ුන් නැත්නම් කුචි රහයව කන්නේ බයි. මගද කන්නේ කොකටත් නිකන් පොඩි ලාවට ඕකේ වගේ කියලා හිතන එකක් ගන්න සොසේජස් එක. සිරි කුචි යකඩ කෑල්ලකින් මේක කොන සීල් කරලා තියෙන්නේ. අඩේ එකයිම ගලවන්න බෑ මම දැන් කතුරක් කොන කපන්නේ ඒක. හරි. කපාගෙන ආවා. මේක මේ බදින්න ඕනේ නැතුව ඇදිනනේ. එහෙමනේ කිව්වේ. එතනින් කිව්වේ නම් බදින්න ඕනේ නැ නිකම්ම ගන්න පුළුවන් කියලා. මේකේ කුකුලෙක් ඇඳලා ඉන්නවා. ඒක නිසා අපි හිතුවා චිකන් කියලා. අපිට හුරු පුරුදු චිකන් සොසේජස් රහ නෙමෙයි සොසේජස් අමුෙන් කනකොට රහත් නෙමෙයි මොනවද එhena පොඩක් කර සලාමි තුමගද කියන්නේ ඒකද ඕ නැහැ සලාමි නැහැ සලාමි පැත්තට බරයි පොඩක් රහ මේක මේක බදලා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා එහෙම එකක්ද දන්නේ නැහැ බදලා කණ එකක් දන්නේ නැහැ මේ අමුෙන් දෙසා බාන්නේ තියාගෙන වෙල් අප්සෙට් යන්න කන්න පුළුවන් පොඩි කිරි රහක් වගේ එකක් එන්නේ. චීසි චිකන්ද දන්නේ නැහැ. එහෙමද දන්නේ නැහැ. ස්පයිසි රහක් නෙමෙයි. මේ කිරි රහක් එන චිකන්. මේ කිරි චිකන්. ඊළඟට විතරයක් අමුකෝ. විතරයක්ද? දැම්මම දෙකක් තියෙනවනේ විතරේ. හින්ද එකක් අමු. මේකෙත් කිකිලේ කඩලා ඉන්නවා. ඒකින්ද මට හිතෙනවා කිකිලි විතරයක් කියලා.
අවේ ගලවන්න තැනක් තියෙනවා ඒකේ. මේව ගලවන්න හරි අමාරුයි නේ. මේව ගලවන්න නිමෙත් දන්නේ හදලා තියෙන්නේ. මුළු ලංකාවම ඉන්දියන් බිත්තර කන වෙලාවේ. අපි කන්න හදන්නේ දැන්. අපි නේ මම කන්න හදන්නේ දැන් චයිනීස් බිත්තරයක්. මේව නම් නිකන් කුචි මේ ගෙදර හදපු බිත්තරද මන්ද? මේ ඒක ඉටිකුලේ වටේට තියෙනවද නෑනේ? මොමිගේ බියර්න හොත්තක් වගේ එක පොඩි ලාවට බියර්න එකේ. ඔහොම තියෙද්දිම කන්න එහෙනම්. ඕලන්නේ. නිකන් බිත්තර රහමද? නිකන් බිත්තර රහමයි. චුට්ටක් දවසක් විතර තියලා කරනවා කියන එක. පල් රහයිද කියන්නේ? ඇතුළ පෙන්නන්න. ඒ වගේ නෙමෙයි දුඹුරු පාටයි නතුළනේ. සුදුමදෙත් මේක කහ පාටයි. කොහොමද දන්නේ මේක හදන්නේ? මම හිතුවේ මේ සුදු මදේ කහ මදේ දෙක එකට මික්ස් කරලා අර තියෙන්නේ මං හිතුව කට්ටි තියෙන්නේ කියලා මං හිතුවේ එහෙම තියෙන්නේ කියලා පුචි දෙකක් යවන්නේ දැන් මං හදන්නේ මෙන්න මෙහෙම ස්නැක් එකක් කන්න ඒකේ මේ මිරිස් කරලා දාගෙන හිත සැරයි කියලා හිතනවා වව් වව්ද බලමු කෑවමත් වව් නම් ගොඩනේ ඔව් චූටි චූටි කూరు ඒක නම් ගේමන් නැතුව ඇති ඔය ඇවිල්ලා පුචි මඤ්ඤොක්කා චීන මඤ්ඤොක්කා මේක රහය මොන වගේද නිකන් උදාහරණයක් දෙන්න. එහෙනම් කියන්න තියෙන මුරුක්කු වගේ. නෑ මොකද ඉලවලුවක් වෙන්නේ නැද නේද? මොකට මේ මිරිස් කරලා වෙනද දන්න සරන්ට වඩා පණ රහකුත් තියෙනවා. ඒවලු හැම තේරෙන්නේ නැහැ. අල වෙන්න ඕනේ. ඒක අහය. වව් දැත්තරම. වව්. වව්. හිත හදාගෙන කන්නේ යන්නේ මෙන්න මේක. හිත හදාගෙන දෙයක්වත් නැහැ දෙන්නේ. චීන්නු කණේ එවනේ මේව. චීන්නු කනෝ නම් අපිට කන්න බැරියයි. ඉස්සරහට චීන්නු කණේව තමයි අපිට බොහෝ විට කන්න සිද්ධ වෙන්නේ ඉඳ තියෙන්නේ. මේ යන විදිහට ගියෝ තින්. මේක මේ කුකුල් අණ්ඩක්ද ඔහෙද වට පේන්නේ. ඕයි තින් බත් එක්ක එහෙම කන වැතිද? එලේද? සෝස්. ඈ? ඉන්නේ ඔක්කොම නිකන් සීල් කරලා වගේ. අර බිත්තරෙත් එහෙමයි. මේකත් එහෙමයි මේ. මෙතනත් නිකන් පැකට් එකක තියෙන වගේ ලුක් එකක් තියෙන්නේ. කතා වොන්නේ නැහැ කමු. සුවඳනම් හොඳයි රසත් හොඳයි. ඒක නම් චිකන්. ඒක normal චිකන්. මේ චිකන් තමයි. චිකන් නන්න. දන්න කියන රහද? දන්න කියන රහම නෙමෙයි. දන්න කියන රහ එන්න නම් තව ටිකක් මේක ඉවෙන්න ඕනේ. මේක බාගෙට ඉවිච්ච කුකුල් මස් රහක් එන්නේ ඔය. බත් එක්කත් කන්න පුළුවන් වගේද? බත් එක්ක කන්න පුළුවන්. ඒකල ගෝබදයක් නැහැ. හැබැයි මට හිතෙනවා අර හොඳට උයලා කන්න ඕන කට්ටියට මේක සෙට් වෙනවා නැති වෙයි කියලා. කුකුලා ගහලා ඇග්‍රිල්ලව කනවා මම. දැන් කන්නේ හාල් මැස්ස මං හිතන්නේ. හාල් මැස්ස වගේ නේ. පෙන්නලා තියෙන විදිහට. පෙන්නලා තියෙන විදිහට නන්නේ කම හාල් මැස්ස වගේ. මේ හිතා ගන්න බෑ මේවා අපි Google Translate වලින් අර ෆොටෝ එක ගහලා ට්‍රාන්ස්ලේට් කරා. ඒකටවත් අහුවෙන්නේ නැහැ මේ තියෙන අකුරු. මෙතන කඩන් තැනක් තියෙනවා. මෙතන ඉන්නේ නෙවෙයිද මන්ද කඩන් තියෙන්නේ. එන්නේ අප්පා මේ කඩන්න තියෙන්නේ. ආ මෙතන. රයිට්. තසිල් හාල් මැස්ස තමයි. බැදපු හාල් මැස්සද? බැදපු නෙවෙයි මේවා තඹපු හාල් මැස්ස මට පේන්නේ මේ. අම්මට සිරි. අම්මා මෙහෙටත් එනවා ස්මෙල් එක. බැවුලන්නේ. මෙන්න මේක සරයි. අයියෝ මට කන්න තිබ්බේ. ඒක සරයි. අම්මා. කොහොම මට ගත්තේ? ඒක සරයි. හාල්මැස්සෝ. හාල්මැස්සෝ සරයි. හැබැයි ඒක නම් මේ කිසිම උලන්න නැතුව බයිට් එකකට ගන්න පුළුවන්. බයිට් එකකටත් මරු. බත් එක්කත් මරු. බත් එක්ක කනගෙන කන්නත් මරු ඒක. දැන් මම මෙච්චරලා කාපු ඒ වගේ මට හොඳටම සෙට් උනේ මේක. මේක ටිකක් සරයි. ඒ වුණාට මේ ඒක රහ පට්ට කරේ. ඒක ටේස්ට් එක මරු. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වගේ ජලජ ශාකයක් වට එකක්. ජලජ ශාකයක්ද? මන් දන්නේ මොකද්ද මේ කියලා නිකන් කොමාරිකත් වගේ නිකන් දන්නා ඉතින් කමෙන්ට් එකක් දාන්න. මේ හැම එකෙම මේ ඔළුවෙන් හිටන් ගලවන්න තියෙන මේවා. මේ පැත්තරේ නේ ගලවන්න තියෙන්නේ. අප්පෝ එකෙක් මොකද්ද හොද්දක්ද කොහෙද තියෙනව. මේ හැම එකෙම හොදි ගතියක් තිබ්බනේ. මං හිතන්නේ හැම වෙන්නේ නැති තියා ගන්න. මොනාලි කැලි. කැලි කැලි දින්නේ මෙන්න මෙහෙම. කො? අම මම හිත කොළ පාටයි කියලා දුඹුරු පාටයි නේ. කොළ කොළ ඔය මොකද කිච්චි කොල්ල දුඹුරුනේ කොල්ල කො එකක් කරන් පෙන්න නයි ඒ අපේ වේ නම් මොනවද මන් දන්නේ එහෙනම් කොමාරිකා නෙමෙයි අය කොමාරිකා කියලා හිතුවේ නෑ මන් නිකන් කොමාරිකාව නිකන් මද මදේ වගේ නිකන් එකක් තිබ්බේ චීන කොමාරිකා කොහොමද දන්නේ නෑනේ එහෙම
चिकन गात्र हटा मेके फ्लेवर्स ईलंगट तीन मुखदल दिन एक रूप हितागन बे नम हितागन बे इंग्लिश हाला तीन मेतन कौकांदो वैगेला इट पास तीन मेतन तब इंग्लिश हाला जैक्सो यो जैंगेला इंग्लिश हाला किसी दिया ऐने इंग्लिश पुट जवन मुखद चीन बस अरे तीन तनक चिकन गाते
රහයි එක වගේ නිකන් ළඟින් යනවා. ඒත් බිත්තර රහද මන්ද. ටෝෆුද? සොසේජ් එකේ රහට යන්නේ ළඟින්. ඔක්කොම නම් කිව්ව කාවෝ. මට හිතා ගන්න බෑ කිදින මසක්ද මාළුවක්ද එළවලුවක්ද කියලා. අබැයි අවුලක් නෑ. අමොත් මගේ ෆේවරිට් රහක් නෙමෙයි. අවුලක් නේද කන්න බලව. එච්චරයි. ඊළඟට තියෙන මෙන්න මේ වගේ දෙකක්. මේක නිකන් කප් කේක් එකක් වගේ එකක්. මේක බන් එකක් වගේ එකක්. ස්පන්ජියක්. ස්පන්ජියකුයි ස්බන් එකකුයි. මේ ටික රස ඇති කියලා හිතාගෙන අන්තිමට ගන්න තියාගත්තේ. මේ ලෝරහක් නැති වෙයිද දන්න. මේ චීනුමේ පැකට් හදන්නේ කඩන්න නෙමෙයි. චීනුගේ බඩු හොඳයි බලන් ගියාමනේ. ඒකනේ. සුවඳ නම් තියෙනවා මුදුවා. කන්ද නෝද? කියන්න තේරෙන්නේ නැහැ. ආ දෙකම කනවද? ඔව්. මේක නම් නිකන් ක්‍රොසන්ට් එකක් වගේ. මෙන්න මෙහෙම. මොනවද දන්නේ මේ උඩින් තියෙන්නේ. නූල් කැලි වගේ. මෙතනත් ගහලා තියෙනවා ඒවා තියෙනවා කියලා මේ. මට තෙල් සුවඳක් වගේ එකක් එන්නේ මෙහෙට. මුඩු පොල් තෙල් සුවඳක් වගේ එකක් එනවද? ජෑම් සුවඳක් වගේ එකක් එන්නේ. මොනවා හිතා ගන්න බෑනේ. කැරමලයිස් කරලා වගේ උඩ. අපි අර වඩා නම් කන්න පුළුවන්. ඔලන්ට තේරෙනවද මං කනවා කියලා? තේරෙන්නේ නැහැ. ඇත්තටම. පැණි රහක් එන්නේ. පැණි බනිස්. කුචියේ බන් එක දෙකට මැදින් පළලා හාල් මැස්සට හිකුයි. ජලජ ශාකට හිකුයි. අපෝ අපෝ. ඊට පස්සේ අර මේ මොකද්ද නිලුම් වලට හිකුයි. දාගෙන කෑවොත් මොකද? එපා. මෙහෙම හොඳයි. පොඩින්ද මේක. අනේ ජස්මින් ගතියක් එන්නේ නිකන්. අනේ මන්ද වැනිලා. ජස්මින් කියන්නේ මලක් නේද? ඔව්. අර ඒ සුවඳ තියෙන. ඔය ජස්මින් මල් කාලා දිනවද? මම නිකන් දැනෙන්නේ එහෙම එකක්. නම් නෝමල් බටර් කේක් රහ නෙමෙයි. වැනිලා කේක් රහ දින. එහෙමත් නෙමෙයි. පිච්ච මල් රහයි. මට තේරෙන්නේ නැහැ. පිච්ච මල් රහ කියන එක මං අද තමයි පළවෙනි වතාවට ඇහුවේ. අන්තිමට කන්නේ කළු පාට බිත්තරේ. කළු පාට බිත්තරේ නිකමට හරි වැරදිලා ගියෝතින් කන්න තමයි මම මෙන්න මේක ඉතුරු කරන් හිටියේ. මේක ඊට වඩා චාටර් දන්නේ නැහැ. ඇතුලේ තියෙන දේ දන්නේවත් නැහැ. නෑ මට හිතුනා මේක නිකන් පොඩි මුරුක්කු ගතියක් වගේ එකක් වෙන්න ඇති කියලා. මේක නූඩල්ස්. මල හත්තිලා ඌ මේක මේ තම්බගෙන කන්න තියෙන එකක් දන්නේ. නෑ 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 ස්නැක් නූඩල් එකනේ. පණිකර නූඩල්ස්. පොඩේ එකෙන් ගාලා කලවන්නද කොකටද? නැන්ද මේක කාලා අප්සෙට් වෙලා මේක කාලා ඊට වඩා අප්සෙට් වුණොත් එහෙම. නෑ නෑ ඕක ඉතින් අර චරබර ගාලා කන්න පුළුවන්. ආ. ඒක සුපිරි. මෙච්චර ලාවකට කාපු දේවල් වලින් මේක තමයි සුපිරිම එක. එහෙමද? යම් කළු පාට පිටරේට. සුවඳ නම් මොකුත් අවුලක් නැහැ. මොනවා කරලත් දන්නේ නැහැ. මේ මන්දනේ හොඳට කන්න තියෙන පිටරේනේ මුම් මේ කළු පාට කරගෙන දඟලන්නේ. ඒ හින්දා ඉතින් අපිත් තරම් කන්නේ මොකද්ද බලන්නේ? අවුලක් නැහැ කියේ. මේ කහමදේද මන්ද මේ පිටරේ ඔක්කොම තියෙන්නේ. මේ කන්න කොහොඳ කෑල්ලක්? ඌ සම්පූර්ණ කහමදේ. රස මොකද? කලින් පිටරේට වඩා මේක රහයි. ඈ? අර කහපාට පිටරේට වඩා මේක හොඳයි. මේකේ පාටේ පොඩ්ඩක් හිතට අප්සෙට් එකක් තිබ්බට මේ රහ කහපාට පිටරේට වඩා මේක හොඳයි. මට දෙන ප්‍රශ්නේ මෙච්චර ලොක් කහමදයක් ආයේ කොහෙන්ද කියලා. මේක නම් මේ සාමාන්‍ය කිකිලියෙක් දාව පිටරයක් නෙමෙයි. මං හිතන්නේ මේ කිකිලියන්ව වෙනම ට්‍රේන් කරන්න ඇති. කහමදේ ලොකුවට දාන්න. කින බීම. මේක බීම කූරක්. ඔව් බීම කූරක්. මේක බීම බෝතලයක්. මේක මේ මං හිතන්නේ කජු කජු කිරිද කොහෙද? කිරි හිතලා තමයි ගත්තේ. කජු කිරි? රට කජු. ආ රට කජු. මම බිලෝ කජු කිරි හොඳ නෑනේ. මේක පීච් ෆ්ලේවර් එකකින් ගත්තේ. ඒකේ ෆ්ලේවර්ස් ගොඩක් තිබ්බා. ඊ මොකද්ද? ආ සුප්පුවක්. මේක පොඩි බබාලටම හොඳයි. අපි දිනේ පොඩි බබාලානේ. දැන් කොහෙන්ද මේක කඩන්නේ? මෙතන කඩන්නේ මං හිතන්නේ. කොහොමද කඩන්නේ? කටින් කඩන්න නෙමෙයි නේද ඔක ඇත්තේ කපන්නද බලන්නේ දත් කැඩේ චීන බඩු වෙච්චර හයිය අන්තිමේ චීන දත් බදින්න තමයි වෙන්නේ අර සින්දුවත් දෙන්න අයියෝ මගේ බෙල්ලේ හැදි වායෝ ගෙඩි ඒවා හොඳ කරනට ගෑවේ කජුලෙලි ඒවා කුණු වෙලා වන්න වෙලා ගිය හැටි දනවෝ දනවෝ මම බොන්න මේක මම බොන්නේ මට අද බොන්න දෙන්නේ කෝ දෙන්න මම කපාගෙන එන්න මොකද්ද කුචි තනිකර එක වන කරානේ තනිකර තුවාලයක් කරා ඒක එනවා බීම මට මේ මොන්න පුළුවන් ඔය බොනවද පොඩ පොඩ මොකද්ද කුචි මේ මොන බීම රසයි අම්මලද අම්මා මේක නම් කජු සුවඳ එනවා රට කජු සුවඳ දොඹෙන් යන්න එන්නේ අසනම්මදී
එහෙමද අම්මා සුවඳ නම් හොඳයි නේ ඒ රහ හරිය ඉතින් තනිකර වතුරනේ රටකජු මදි සුවඳක් කොහොමද එනවා සුවඳකාරක දාලා රටකජු සුවඳ සෙන්ට් එකක් දාලා රටකජු මදි දාලා ඒ කියන්නේ මෙහෙම මෙතන පැණි රාඩුයි එහෙම සීන් නැත් තියෙනවා රටකජු වඩියෙත් දන්නේ නැහැ කවලම් කරමුද බලන්න රටකජු වැඩ අටියෙද බැලලක් දන්නේ නැහැ සෙට් නැහැ සෙට් නැහැ ඇත්තට මට කාපු කෑම ඔක්කොම ටික සෙට් උනා. මේක තමයි සෙට් උනේ නැත්තේ. දියරයි ඒක. දියරුයි. ඒ උනට මම තිග්ග තියෙන දේනවනේ. මේ රටකජු වැටියක් වතුර දිය කියලා බොනවා ගින්දා. චීන කෑම ටිකක් කෑවා. බිව්වා. ඒතර තියෙනවා මහා ගොඩක් කෑම් බීම. ඒ ඔක්කොම ඉතින් අරන් කන්න බොන්න බෑ. සහ අපි දන්නෙත් නැහැ කොහොමද කියලා. මේ ටෙස්ට් කළ බලන් තමයි මේ ටික කෑ බිව්වේ. ටෙස්ට් රන් එකක් ගන්න. ටෙස්ට් රන් එකක් ගියේ. මේ ඉස්සරහට තව බලමුනේ. ආයෙසර එක ගිහිල්ලා තව සෙට් එකක් අරන් ගිහින් මේ වගේම කාලා බීලා වීඩියෝ එකක් කරන්නම් ඔයාලා කැමති නම් ඉතින් ඔයාලගේ කැමැත්ත අකමැත්ත දාන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒත් එක්කම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න දිගටම මේ වගේ වීඩියෝස් බලන්න එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමින් ඉන්න අපි ආදරණීය ගේමු